ඔබල මාළු හදන්නේ කොහොමද? සමහරලාට ඔබල හිතන ඇති මාළු හදන්නේ කොහොමද කියලා අහුවාම සුරතල් මසුන්ද කියලා. ඔගොල්ලෝ කපාටම කිය සුරතල් මසුන් නම් අපි ටැංකිය ඇති කරනවා කියලා. එහෙම නෙවෙයි. මං කියන්නේ මේ ගෙදර කුස්සිය ඔයාලා මාළු වර්ග හරිවලට හදනවා නැත්නම් ඇඹුල් තියලා දානවා. විශේෂ දේවල් කරනවා. ඉතින් සමහරලාට මිරිසට කිරට ඔය වගේ විශේෂ විශේෂ ක්‍රමවලට හදනවා. ඒ වුණාට ඉන්දියාවේ කේරල් ප්‍රාන්තයේ තමයි රසටම මාළු කරි හදන්නේ. ඒගොල්ලෝ පොල් කිරි දාලා කිරට හදනවා, මිරිසට හදනවා. හැබැයි මේ කිරට මිරිසට කොහොම හැදුවත් ඒගොල්ලෝ රසම රස මසාලා පේස්ට් එකකින් මේ මාළු එක ගොඩක් රස ගන්වනවා. ඒකට ගොරකා සියඹලා යහමින් යොදලා තමයි ඒගොල්ලෝ මේ මාළු කරිය රස කරන්නේ. ඉතින් අපිත් හදමු අද රසම රස කේරල මාළු කරියක්. මම මේකේ රෙසිපි එකේ ඕන ප්‍රමාණවල් සෙස් ගර්ල්ස් මැගසින් එකේ දාලා තියෙනවා. ඒ ප්‍රමාණවල් වලින් ඕගලන්ට මේකේ පේස්ට් එක හදාගන්න පුළුවන්. කේරල ෆිෂ් මසාලා එක හදන්න ඕන කරන අමුද්‍රව්‍ය මෙතන තියෙනවා. මේ තියෙන්නේ ගිතෙල්, ඊළඟට මේ තියෙන්නේ මාළු, තක්කාලි, අමු මිරිස්, බීලූණු, රම්පි කරපිංචා, මේ තියෙන්නේ මසාලා පේස්ට් එක. මේක හදන්න ඕන කරන රෙසිපි එක මගේ සිස්ට ගර්ල්ස් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ ප්‍රමාණවල් වලින් බලලා ඔයගලන්ට මේ පේස්ට් එක හදාගන්න පුළුවන්. ඊළඟට ලුණු කුඩු, මේ තියෙන්නේ සල්දිරි, වතුර. අපි මුලින්ම එළගි තෙල් මේස හැඳි තුනක් අපේ භාජනයට දාගන්නවා. දැන් අපි එළගි තෙල් රත් වෙනවා. ඊට පස්සේ අපි මේකට කපාගත් අමු මිරිස් ටික එකතු කරනවා. දැන් අපි ඒකට කරපිංචායි සම්පි එකතු කරනවා. ලුණු වන්නම් පාද බෙදෙනවා. මේ විදිහේදී අපි හදාගත්ත මසාලා පේස්ට් එක එකතු කරනවා. ඒකට අපි වතුර මේක හැඳි දෙකක් එකතු කරලා මේ පේස්ට් එක පොඩ්ඩක් වී කරගන්නවා. මේ ගානට වතුර ටිකක් එකතු කරලා ඔයගලන්ට මෙහෙම දිය කරගන්න පුළුවන්. නැත්නම් මේක තෙල් වල ටෙම්පර ආදි වෙන්නේ නැහැ. ඒ නිසා පොඩ පොඩක් දාලා මෙන්න පොඩක් ගියාරු ගතියට හදා ගන්නවා. අපේ මේ පේස්ට් එක ටෙම්පරාදු වුණාට පස්සේ විනාඩි දෙකකට විතර පස්සේ අපි මේකට කපාගත්ත තක්කාලි ටික එකතු කරනවා. ඊට හොඳට මේක කවලම් කරන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න, වැඩි කරන්න එපා. ඒක පහේ ටික නැත්තම් කරවෙන්න ගන්න. සැප මේකට කපාගත්ත සැද්ද ටික දාන්න. දැන් අපි මේකට රසානෝ ලුණු ටිකක් එකතු කරමු. මම මාළු වලට ලුණු දැම්මේ නැහැ. ඒක නිසා මම හරි පේස්ට් එකටම ලුණු දානවා. දැන් අපි මේකට වතුර අඩු කෝප්පයක් එකතු කරනවා.
කරලා ගින්දර අඩු කරන්න. දැන් මේක හිමින් තැඹෙන තියන්න. දැන් විනාඩි දෙකකට විතර පස්සේ මේ මිශ්‍රණය චුට්ටක් උතුරගෙන එනවා. අපි ඒ වෙලේදී මේ කරී එක පොඩ්ඩක් වහලා තියෙනවා විනාඩි දෙක තුන. දැන් අපි මේක ඇරලා කවණක් කරන්න බලමු. මේක තැඹිලා ගින්දර චුට්ටක් අඩු කරන්න. ඊට පස්සේ අපි මේකට අපේ මල් තෙල් ටික එකතු කරන්න හදන්න. මාළු ටික දැම්මට පස්සේ ඔගොල්ලෝ වැඩි හැඳි ගන්න එපා. මාළු ටික කැඩෙයි. ඒකින් හින්දා දැන් මේක අඩු ගින්දරෙන් තියන වහලා තැඹෙන්න තියන්න. දැන් විනාඩි 5කට පස්සේ අපි බලමු තියන ඇරලා අපේ මාළු කරී කොහොමද කියලා. දැන් ඔන්න මාළු කරිය ඇදිලා තියෙන්නේ. එතනට තාම පොඩ්ඩක් වතුර ගතිය තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේක මිරිසට හදාගන්න, එහෙම නැත්නම් කිරට හදාගන්න. මොකද පොඩ්ඩක් ඔයගොල්ලෝ කාලා බලලා සැර වැඩි නම් මේකට පොල් කිරි එකතු කරලා පොඩි බබාලා එහෙම කනවා නම් මේක තව පොඩ්ඩක් සැර අඩු කරලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මෙහෙම මිරිසටම මේක ආහාරයට ගන්නත් පුළුවන්. දැන් අපි මේක අඩු ගින්දරේ තිබ්බේ. දැන් අපි මේක මීඩියම් හීට් එකට අරගෙන පොඩ්ඩක් මේකේ ග්‍රේවි ගතිය වැඩි කරගන්නවා. අපි පියන මහල විනාඩි 5ක් වැඩි ගින්දරේ තියමු. දැන් අපි පියන අරින්න යන්නේ. තව විනාඩි 3-4කට පස්සේ අපි මේ පියන ඇරලා බලනවා. ඔයගලන්ට පේනවා මේ මාළු කැරි කැඩිලා නැහැ. එහෙම තියෙනවා. ගොඩක් ඔයගොල්ලෝ මේක හැඳි ගන්න එපා. එතකොට මේ මාළු කැලි කැඩෙන්න බලනවා. ඒක නිසා හුඟක් වෙලාවට පියන වහලා අඩු ගින්දරේ තියන්න. ඊට පස්සේ වැඩි ගින්දරට ආවට පස්සේ ඔයගලන්ට ඕන කරන ප්‍රමාණයට මේක හිඳව ගන්න පුළුවන්. වැඩි හැඳි ගන්න එපා. දැන් මේක ඔයගලන්ට කැම්ප සූදානම්. මේක දැන් වතුර ගතිය අඩු වෙලා මේකේ පහේ මාළු කැඩි වලට අල්ලලා තියෙන්නේ. තව විනාඩියකින් දෙකකින් අපිට මේක කැම්පට ගන්න පුළුවන්. මම දැන් ක්ලිප් ඔෆ් කරනවා.